¿Verdad, Catáver? Mamá Hiru Pereira. Mamá Tamay Hiru Pereira. Mamá Tamay me sale Best of Pune. Kare interior design part mala ve ape tava ada tipa convocation eke tava hitiya lifestyle eke mama mekata yomu une mama me wenath vruttiyaka niyeluna kenek textile wala kalin hitiya creative designer ithin avurudu dekak wenawa man me vruttiyata ævilla voice artist කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ මේ field එකට අදාළම නැති subject දෙකක තමයි මම නිරත වුනේ. මගේ තනි කැමැත්ත සහ තිබ්බ වැඩිම කියන්නේ ආසාවක් නිසා තමයි මම interior පැත්තට කැමති නිසා මම මේක තෝරගත්තේ. Voice කතාවක් කිව්වා හඬ හඬ කවන මොනවද මේ advertisement කියන්නේ film වල තියෙන background score වලට teledrama theme songs කරලා තිනවා ඒ වගේ. වෙල දැන්වීම වලට. ඔව්. ඒ දැන්ටත් කලාව පැත්තෙන් යම් කිසි වෘත්තීය මේ කුසලතාවයක් ප්‍රදර්ශනය කරමින් ඉන්නේ. ඔව්. කොහෙද පාසල් ගියේ? මම පාසල් ගියේ මේරිමි කියලා කොන්වෙන්ට් තුඩැල්ල ජායල. ඔව්. කියන්නේ කන්‍යාරාමයේ ජායල. ඔව්. දැන් මේ වෘත්තීය හඳුනා ගන්න ලැබුණේ කොහමද? මම මේක කියන්නේ ඇඩ්වර්ටයිස් කරනවා දැක්කා සහ මගේ ආසාව නිසා කියන්නේ මම ලොකු කැමැත්තක් තියෙනවා මේ ඉන්ටීරියර් ඩිසයින් පැත්තට. ඉතින් මම තීරණය කළා පොඩ්ඩක් මගේ වෘත්ති මේ පැත්ත චේන්ජ් කරලා පොඩි වෙනසක් කරලා බලන්න. ඉතින් ඒ ආසාවින්ද තමයි මේ ආවේ. ආවේ මේ කෝස් එක කරන්න ඇවිල්ලා අවුරුදු එකමාරක් වෙනවා අපි. ඉතින් ඒ අවුරුදු එකමාර ඉගෙන ගත්ත දේවල් වල ප්‍රතිඵලය තමයි අන්තිමට මේ වෙජ් ටොප් එක. මොකද මේ මල් කලඹක් තියාගෙන ඉන්නේ. ඒක gift එකක්. කොහෙන්ද මේ ජාතික මෝස්තර මැදිස්ථානයේ ප්‍රධානය කරේ? නෑ නෑ ඔයක දුන්නේ මගේ රිලේෂන් කෙනෙක්. ආ. දැන් එතකොට මේ වෘත්තීය කුසලතාවය මොන විදිහටද සංවර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලයේදී? මම දැනටත් අරගෙන තියෙනවා කියන්නේ මේ කෝස් එක පටන් ගත්තට පස්සේ ඉගෙන ගත්ත දැනුමෙන් ගනිමුල්ලේ මම සයිට් එකක් කරගෙන යනවා දැනටත් ගෙයක් සහ බොරලස් ගමුවේ කියන්නේ අපි වෙනම පිට අපිට වැඩ කරන්න පුළුවන් තැනට chance එක අර කියන්නේ එතනට වෙන දැනුමක් බොරලස් ගමුවේ ලැබිලා තින්නේ මොකද්ද ඒත් ගෙයක්මයි කියන්නේ නැවක වැඩ කරන කෙනෙක්ගේ ඔව් ගෙයක් ගනිමුල්ලේ කෙනා එඩිටර් කෙනෙක් සංස්කාරක කෙනෙක් ඔව් ඔබ කරන්නේ ඩිසයින් එක විතරද එහෙම නැත්නම් ආම්පන්නත් භෞතික දේවලුත් ලෑස්ති කරනවද මම සේරමත් එක්ක තමයි කරන්නේ කියන්නේ මේ භෞතික ආම්පන්නත් සමග ඔව් සමග ඒ කියන්නේ දැන්ටමත් ඒ කියන්නේ ව්‍යාපාරික තත්වයක ඉන්නවා ඔව් ඒ දෙක තමයි මම පළවෙනියට පටන් ගත්ත මේ කෝස් එක කරගෙන මම අවුරුදු ලොකු කාලයක් නැහැනේ එතකොට මේ පළවෙනියට පටන් ගත්ත සයිඩ් දෙක තමයි මේ මගේ ඔව් දැන් ඉදිරියට මොන වගේ ඔය අභ්‍යන්තර මේ නිර්මාණ වලටද යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ? ගෙවල් දොරවල් කාර්යාලද එහෙම නැත්නම් විෂයපතයක් තියෙනවද? අපිට මේ කෝස් එක ඇතුලේ ඕන දෙයකට අපිව සුදුසුකම් තියෙන කෙනෙක් විදිහට හරිගස්සනවා. හැම පැත්තෙම දැනුම ලබා දෙනවා. ඉතින් ඒක ගෙයක්ද අපිට ලැබෙන්නේ හෝටලයක්ද ඉස්පිරිතාලයක්ද ඒක අපිට අදාළ නැහැ. ඒ කෙරෙන්න ඕන දේවල් ඒ ස්පේස් එක හරියට කල්පනාකරණය කරලා කවුරු හරි ඒ කරන කෙනාගේ ගැටලු සම්පූර්ණ निराකරණය වෙන්න අපි මේ ඉන්ටීරියර් එක හරියට කරලා දෙනවා. දැන් සාමාන්‍යයෙන් නීතිය හදාරනකොට තියෙනවා සිවිල් නීතිය, අපරාධ නීතිය කියලා Tamanට තෝරගන්න පුළුවන්. දැන් මේ පාඨමාලාවේදී එහෙම සාම ඒ කියන්නේ සමූහයක් විදිහට පාඨමාලාව ඔබලට පැවතුවේ එමෙ නැත්තම් එහෙම යුනිට් කරලාද? එහෙම අපිට මෙහෙම අපේ කෝස් එක ඇතුළත අපිට තියෙනවා එක එක සබ්ජෙක්ට්ස්. ඒ කියන්නේ ලෝ පැත්තත් කියලා දෙනවා, නීතිය පැත්ත කියලා දෙනවා, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක කියලා දෙනවා. ඉන්ටීරියර් කිව්වම ගොඩක් දෙනා හිතන්නේ අපි මේ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් කිව්වම බිල්ඩින් එකක් ඇතුලේ මේ මේසයක් තියෙන එක, සෝෆා එකක් තියෙන එක තමයි ඉන්ටීරියර් ඩිසයිනර්ගේ වගකීම කියලා. නැහැ, එහෙම නෙමෙයි. අපිට ලොකු දැනුමක් ලැබලා දෙනවා හැමදේම ආකිටෙක් කෙනෙක් හා සමානව හැමදේම කියලා දෙනවා. කියන්නේ සබ්ජෙක්ට්
වයිස් සබ්ජෙක්් වෙන වෙනම දාලා ස්පේස් එක කළමනාකරණය කරන්නේ කොහොමද? එතකොට අපිට තියෙන මැටීරියල්ස් මොනවාද? දැන් රටේ මේ වෙනකොට අපිට ගන්න තියෙන අලුත් අප්ඩේට්ස් මොනවාද? ඒ හැමදේම ගන්න තියෙන තැන් ඒ හැමදේම ගැන මේක ඇතුලේ අපිට දැනුමක් ලබා දෙනවා. දැන් ආකිටෙක් වෘත්තියයි දැන් ඔබලාගේ ওই මොස්ටර් මේ ශිල්පීය දැනුමයි බැලුවාම සැසඳුවම ඔබලාගේ වෘත්තිය තියෙන්නේ කොතනද? ආකිටෙක් කියලා තැනට අපිට හෙල්ප් කරන්න බෑ. නමුත් ඒ කියන්නේ අපි ඉන්නේ ඉන්ටීරිය ඩිසයිනර් කෙනෙක් එක්ක. නමුත් සබ්ජෙක්ට් එක කරගෙන යනකොට මතුවන ගැටලු හරි ඒ වෙනුවෙන් ඒ බහැලා දෙයක් අපි කරනකොට මම හිතන්නේ වෘත්තියේ දෙකක් තියෙනවා කියලා, ආකිටෙක් කෙනෙක්ගේ ඉන්ටීරිය ඩිසයිනර් කෙනෙක්ගේ කියලා. අපිට ඒ දැනුම තියෙන්න ඕනේ. කියන්නේ අනිවාර්යෙන් ආකිටෙක් කෙනෙක්ගේ තියෙන දැනුම අපිට තියෙන්න ඕනේ ඉන්ටීරිය එකක් කරන්න. මම අර මුලින් කිව්වනේ ෆර්නිචර්ස් නිකන් තියෙන සෝෆා එකක් ගිහින් තියෙන එක රාජකාරිය නෙමෙයි ඉන්ටීරිය ඩිසයිනර් කෙනෙක් කියන්නේ කියලා. ඒතර අපිට අනිවාර්යෙන් ඒ ආකිටෙක් කෙනෙක්ගේ තියෙන දැනුම වෙනකන් අපි හදාගෙන යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් තමන්ගේ ගෙදර අලංකාර කරගන්න බොහෝ වෙලාවට ගෘහණියන් දක්ෂයි. එතකොට තමන්ගේ ව්‍යාපාර ස්ථානය ලස්සනට හදාගන්න නිර්මාණශීලී කරගන්න බොහෝ ව්‍යාපාරිකයින්ට මානසිකත්වයක් තියෙනවා. ඊට වඩා ඔබලාගේ ওই වෘත්තියට ගැළපෙන අවස්ථා මීට වඩා පුළුල් නේද? ඔව්. ඒ පුළුල් අවස්ථාව පොඩ්ඩක් සිහිපත් කරන්න බලන්න එක. හැමතිස්සෙම කියන්නේ දැන් ගෙදරක අපි දෙයක් ඉන්ටීරිය එකක් කරගන්නවා වගේ නෙමෙයි, ගෑනු කෙනෙක් හරි කවුරු හරි ගෙදරක ඉන්න කෙනෙක් වගේ නෙමෙයි. ඒ අපි සාමාන්‍ය දැනුමක් ඇතුවෙනේ කරන්නේ මොන හරි මොකක් හරි ඒ සම්බන්ධව විෂයාත්මකව දැනුම හදාරලා ඒව තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ ගෙයක් හරි මොකක් හරි හදනකොට. එතකොට හැමතිස්සෙම අපි නිකන් ගෙදරකදී ඉන්ටීරිය එකක් කරගන්න කෙනා සහ අපේ අතර වෙනසක් කොයි දේ කරත් තියෙනවා. ඔව්. මොකද මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් ජාතික මට්ටමේ යම්කිසි ප්‍රදර්ශනයක් තියෙනකොට ඒ ප්‍රදර්ශනයේදී ආකෘතිය සකස් කිරීමේදී ඒකේ ප්‍රවේශය මිනිස්සුන්ට නරඹන්න ඒ විෂයපතය ඒකේ අන්තර්ගතය ඒ වගේ පුළුල් කාර්යභාරයක් තියෙනවා. අභ්‍යන්තර මේ ඔය පාඨමාලාවේ ඒ පිළිබඳව කරුණු ගොනු වෙනවද? පැහැදිලි නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලගේ වෘත්තියේ ස්වභාවය එක්ක ඔය අභ්‍යන්තර නිර්මාණ කිරීමේ අවස්ථා වැඩි වෙන්නේ ජාතික ප්‍රදර්ශනවලදී. ඒ කියන්නේ උදාහරණයක් විදිහට වෛද්‍ය විද්‍යාලයේ කරමු, වෛද්‍ය විද්‍යාලයේ මේ එක්සිබිෂන් එකක් කරනවා. එමෙ නැත්තම් සමස්ත ලංකා අත්‍යන්ත ප්‍රේක්ෂකාර්මිකයින්ගේ එක්සිබිෂන් එකක් තියෙනවා. නැත්තම් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රදර්ශනයක් තියෙනවා. එහෙම නැත්තම් ඉංජිනේරු ශිල්පීය ප්‍රදර්ශනයක් තියෙනවා. දවස් 4-5 මේ BMI ස්විච් එකෙම තියෙනවා ඒ අවස්ථා. අන්න ඒ වගේ ඒවා අභ්‍යන්තර සැකසුම් ඒ හරි සංකීර්ණයි. එකින් එකට සංකීර්ණයි. ඒ වගේ සංකීර්ණ අවස්ථාවකට ඕගොල්ලන්ට ඒ අවස්ථාව ලැබුණොත් ඒ මුහුණ දෙන්න පුළුවන් විදිහේ පුහුණුවක් දීලා තියෙනවද පාඨමාලා තුන? ඔව්, ඒක තමයි මම කිව්වේ. අර සබ්ජෙක්ට්ස් ගොඩක් එක්ක අපිට දෙන දැනුම එක එක ඒවා ගැන يعني වෙන වෙනම කැටගරීස් වලට තියෙන සබ්ජෙක්ට්ස්. එතකොට අපි අනිවාර්යෙන් ඒ ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ මොනම තැනක් වුණත් පිළිවෙලකට කොහොමද හදන්නේ කියන එකට සන්නද්ධ කරවන්න තමයි ඒ දැනුම අපිට ලබා දෙන්නේ. එතකොට අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඔව්. ඔබේ අන්තිම කිව්වොත් ඔබේ නම? මම හිරු පෙරේරා. හිරු පෙරේරා. හොඳයි, බොහොම ස්තුතියි හිරු. Thank you.